කියන්න බුදු ගුණ අනන්තයි සදහම් ගුණ අනන්තයි මහා සංඝ ගුණ අනන්තයි අනන්ත බුදු ගුණ බලයෙන්ද අනන්ත සදහම් ගුණ බලයෙන්ද අනන්ත මහා සංඝ ගුණ බලයෙන්ද අනන්ත මෞපිය ගුණ බලයෙන්ද අනන්ත මහා බෝසත් ගුණ බලයෙන්ද මා විසින් රැස් කළා වූ කුසල් බලයෙන්ද අනන්ත ආර්ය දිව්‍ය බ්‍රහ්ම රාජයන්ගේ ගුණ බලයෙන්ද අනන්ත බුදු පසේ බුදු මහරහතන් වහන්සේලාගේ අනන්ත ගුණ බලයෙන්ද මම වෛර නොවෙම්වා මම තරහ නොවෙම්වා මම නිදුක් වෙම්වා මම නිරෝගී වෙම්වා මම සුවපත් වෙම්වා මම සුවපත් වෙම්වා මම සුවපත් වෙම්වා මාමෙන්න මාගේ මව්පිය ගුරුතුමෝද වැඩිහිටියෝද මහා සංඝරුවනද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නීරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාමෙන්න මාගේ හිතවන්තයෝද මැදහත් වූවෝද අහිතවන්තයෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාමෙන්ම සියලු දෙවියෝද වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා මාමෙන්ම සියලු සත්වයෝ වෛර නොවෙත්වා තරහ නොවෙත්වා නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා කිසිවෙක් කිසිවෙකුට වෛර නොකෙරේවා තරහ නොකෙරේවා නින්දා නොකෙරේවා අවමන් නොකෙරේවා අපහාස නොකෙරේවා කායික සුවයෙන් සුවපත් වෙත්වා මානසික සුවයෙන් සුවපත් වෙත්වා
බියංවදුරු නැත්තෝ වෙත්වා බියවදුරු නැත්තෝ වෙත්වා බියංවදුරු නැත්තෝ වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සුවපත් වෙත්වා සියලු සත්වයෝ සුවපත් වෙත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා නිවන් දකිත්වා සාදු 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 සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස මාප්පමඤ්ඤේත පුඤ්ඤස්ස නමන්තං ආගමිස්සති උදබින්දු නිපාතේන උදකුම්භෝපි පූරති පූරති ධීරෝ පුඤ්ඤස්ස තෝකතෝ කම්පි ආචිනං තීති ශ්‍රද්ධාවන්ත කාරුණික සත්පුරුෂ පින්වත්නි, අද මේ ධර්ම දේශනාව මේ ධර්ම දේශනා පින්කමේ දායකත්වයේ දරණ පින්නතුන්ලාට ලැබෙන්නා වූ කුසල සම්පත්තිය සීමාවක් කරන්න බෑ. අනන්ත ජාතිවලදී මහා ප්‍රඥාවන්තයෝ හැටියටයි උපත ලබන්නේ. දානමේ පින්කම් සියල්ලම අභිභවා යනව ධර්ම දේශනා පින්කමේදී. දානමේ පින්කම් ඕන කාලයක සිද්ධ කරන්න පුළුවන් ධර්ම දේශනාවක් ශ්‍රවණය කිරීම, භාවනාවක් කිරීම මේ පින්කම් බුද්ධ ශාසනයක විතරයි තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ජාති ආගම් බේද වංශ බේදවලින් තොරවයි දේශනා කළ තිබෙන්නේ. ඕනෑම කෙනෙකුට පින්වත් මේ ධර්මයෙන් ඵල ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්, ධර්මයෙහි හැසිරෙන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ලෝකයේ පහළ වෙනකොට සියලුම දෙනා අන්‍යාගමික අය, ගස්ගල් පර්වත සරණ යන, යාග හෝම බිලි පූජා පවත්වන, දරුණු මිත්‍යාවාදී අගහම් ආගම් අදහන පිරිසක් තමයි ලෝකී හිටියේ. ප්‍රථම මංගල ධර්ම දේශනාවෙන් ආරම්භ වෙච්ච මේ ගමන පුරා වර්ෂ 45ක් පුරාමත් අද දක්වාමත් මේ නව ලෝතුරු ධර්මය දේශනා කෙරෙනවා, දේශනා කළා. ඒ නිසා තමයි ලෝකයේ බෞද්ධ ජනතාවක් ඇති වුණේ. ඔබ අප හැම දෙනාමත් මේ බෞද්ධාගම වැළඳගෙන තුනුරුවන් සරණ ගිහිල්ලා කටයුතු කරන්නේ මේ ලෝතුරු ධර්මයේ තිබෙන වැදගත්කම නිසායි. යම් කිසි කෙනෙක් බුද්ධං සරණං ගච්ඡාමි
ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි කියලා සරණ යනවා නම් මීට වඩා ඉහළ සරණ යාමක් ලෝකේ නැ කොහෙවත් මේ වචන තුනට සමාන කරන වචන තුනකුත් ලෝකේ නැ ඒ තරම් ප්‍රබලයි උදෑසන අවදි වෙච්ච ගමන් අපේ බෞද්ධ ජනතාව තුනරුවන් සරණ යනවා නිදාගන් ඉස්සෙල්ලා තුනරුවන් සරණ යනවා එහෙමනම් තුනරුවන් සරණ ගිය කෙනෙක් මැරුණොත් මොකද වන්නේ ඒකාන්තෙන් සුගතියකටම පත් වෙනවා ඒ මොකද ඒ තරම් ප්‍රබලයි මේ තුනරුවන් සරණ යෑම ඒ තුනරුවන් සරණ යෑම මුල් කරගෙන ඒදා රාත්‍රී යම් කිසි කෙනෙක් පරලව ගියා නම් ඒකාන්තෙන් සුගතියකට යන්නේ නැවත නැවත උදාර පින්කම් සිදු කර ගැනීමේ අවකාශ හොඳටම ලැබෙනවා බුද්ධ ශාසනය කියන්නේ පින්වත්නි හිත හදන වැඩපිළිවෙලක් දේශනා කරපු ධර්මයක් කය හදන්න නෙමෙයි ගෙවල් දොරවල් හදන්න නෙමෙයි වෙහෙර විහාර හදන්න නෙමෙයි හිත හදන වැඩපිළිවෙලක් ඒ හිත හදාගත්තු මිනිස්සු තමයි වෙහෙර විහාර දවන්ත චෛත්‍ය රාජ යන් වහන්සේලා ගොඩනංවන්නේ එහෙමනම් ඉස්සෙල්ලාම කරන්න වෙන්නේ අපිට හිත හදාගන්න එක. තණ්හාව, තරහව, වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යා කියලා මේ නොයෙක් පාප සිතුවිලි අපි ළඟ තියෙනවා. මහරහතන් වහන්සේලා සියල්ල දුරු කළා. බුදුරජාණන් වහන්සේ දුරු කරලයි ලෝකවාසීන්ට මේ ධර්මය අපට දේශනා කළේ. ඒ ධර්ම මාර්ගයේ තමයි පින්වත් ඔබ අප කොයි කවුරුත් මේ සංවරකම ඇති කරගෙන ඉදිරියට යන්නේ. එයින් මෙලවටත් හොඳයි, පරලවටත් හොඳයි, කවර ලෝකයක උපන්නත් වාසනාවන්ත ජීවිත පෙළක් ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ වටා රොක්කුණ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන මේ සිව්වන පිරිස ගණනය කරන්න බෑ පින්වත්. යමෙක් බුදුරජාණන් වහන්සේ ළඟට ආවනම් ඒ අය දමනේ වෙලා තුනුරුවන් සරණ ගිහිල්ලා සමහරක් මගපල නිවන් සුව ලබාගෙන තමයි පින්වත්නි ඒගොල්ලෝ කටයුතු කළේ. අන්න ඒ වගේ පිරිසක් තමයි අද මේ ධර්ම දේශනාවේ දායකත්වය සහ මේ සහභාගී වන පින්නතුල්ලා. පරම්පරාවෙන් පරම්පරාවට ලැබිච්ච උදාර විශ්වාස කටයුතු ධර්මයේ සරණ ගිහිල්ලා තිබෙන්නේ. අන්නේ ධර්මයේ තමයි ඔබ අප කවුරුත් සරණ ගිහිල්ලා මේ ශ්‍රවණය කරන්නේ. බුදුරජාණන් වහන්සේ මාමේ මාතෘකා කළ දේශනාව ධර්මශාලාවේදී දෙනෝදහසක් ජනතාව අමතමින් වදාළ දේශනාවක්. කෝටියක් ජනතාව හිටියත් ධර්මදේශනාවෙන් ඵල ප්‍රයෝජන ගන්න එක්කෙනාද එදා දේශනාවර කෝටියක් ජනතාවට නෙමෙයි අර එක්කෙනාටයි. ඒක මහ පුදුමයි. බුදුරජාණන් වහන්සේ උදෑසන ලෝකවාසීන් දෙස බලනවා මාගේ අද දවස කවුරුන් සඳහාද කියලා. එහෙම බලලා තමයි තමන් වහන්සේගේ ධර්මය දේශනා කරනු ලබන්නේ. තමන් වහන්සේගේ බුදු නුවණට පෙනුණා අද මගේ දේශනාවෙන් බුද්ධ ශාසනයේ පැවැත්ම සඳහාත් අනාගත ජනතාවගේ යහපත සඳහාත් හේතු වන මහඟු ධර්ම දේශනාවක් කියලා තමන් වහන්සේට වැටහුණා. වෙනදා වගේම දවල් 12 වෙනකොට මහා ජනතාව එක් රොක්කුණා ධර්මශාලාවට බණ අහන්න. දිනපතාම සවැත් නුවර ජේතවනාරාමයේ පැමිණෙන ජනතාව ගණන් කරන්න බෑ. ඉතල බලන්න එතකොට ඒ ජේතවන භූමියේ වැලි කටයක් ගානේ ආර්යයන් වහන්සේලාගේ පාද ස්පර්ශ භාවයේ ලැබු භූමියක්.
ඒකයි ඔය නිගන් ජෛනාගම නායකයන් ප්‍රකාශ කළේ මේ ගෞතමයන් වහන්සේගේ පිනක් නෙමෙයි මේ ඉඩමේ තියෙන වාසනාව කියලා ජේතවන කුමරුවාට අයිති මේ ඉඩමින් කෑල්ලක් අල්ලසක් දීලා රජුරුවන්ගෙන් ලබා ගත්තා නමුත් ඒක හරි ගියේ නැහැ නැවත බුදුරජාණන් වහන්සේට පවරන්න සිද්ධ වුණා එතන මේ ජේතවනාරාමයේදී මඟඵල නිවන්සුව ලැබපු සංඛ්‍යාව ගණන් කරන්න බෑ ඒ භූමිය පාග ගන්න ලැබුණා නම් ඒකත් වාසනාවක් ඒ භූමියෙන් ඇඟට සුළඟක් වැදුණා නම් ඒ සුළඟත් කාන්තයි එදා බුදුරජාණන් වහන්සේ අර රස්සු සිටිය අතිවිශාල ජනතාව අමතමින් දේශනාවක් කරනවා අත්තනා දානං දේති පරං න සමාදපේති සෝ නිබ්බත්ත නිබ්බත්තාණේ භෝග සම්පදං ලබති නෝ පරිවාර සම්පදං උන්වහන්සේ දේශනා කරන මේ ලෝකේ විද්‍යමාන පුද්ගලෝ හතර දෙනෙක් ඉන්නවා දැන් අපි බලමු ඒ හතර දෙනා කවුද කියලා අප ජන සමාජෙත් ඒ වගේම ලංකාව තුනත් ඕනම රටකත් ඕනම ගෙදරකත් මේ පුද්ගලෝ හතර දෙනා ඉන්නවා පළවෙනි පුද්ගලයා තමයි දානමේ පින්කම් තනියම කරනවා තව කෙනෙක් සම්බන්ධ කරගන්නේ නැහැ ඒ පළවෙනි කෙනා දැන් මේ පින්නතුන්ලා ජීවත් වන ජන සමාජයේ උනත් විහාරස්ථානයට එකතු වෙන ජනතාව අතර උනත් තනියම පින්කම් කරන අය දකින්න පේන්න අහන්න තියෙනවා ඒ පින්කමට උදව් උපකාර අනුග්‍රහ ලබා ගන්න කැමති නැහැ ඒක එයාගේ අවාසනාව නමුත් ඒ තැනැත්තා කල්පනා කරන මට පුළුවන් මේ පින්කම කරන්න මට තනියම පුළුවන් මට කාගේවත් උදව් උපකාර ඕන නැහැ යටත් පිරිසෙන් තමාගේ භාර්යාවගෙන්වත් දූ දරුවන්ගෙන්වත් උදව්වක් ගන්නෙ නැහැ බුදුරජාණන් වහන්සේ පෙන්වම කරනවා මේ තැනැත්තාගේ පුළුවන්කාරකම මත තනියම දානමේ පින්කම සිද්ධ කළා උපදින භවයක් පාසාම කොහේ උපන්නත් ධනවාදී තැනකයි උපත ලබන්නේ මිල මුදල් කෙත්තුවතු යාන වාහන මිල මුදල් ධන ධාන්‍ය ඕන තරම් සම්පත් තියෙනවා ඒ වුණාට න පරිවාර සම්පදං එතන තමයි වරදව ගත්තේ තැන තමාට දරුවෝ හිටියත් පිහිට වෙන්නේ නැහැ ඥාතීන් හිටියත් අසල්වැසියන් හිටියත් කිසිම කෙනෙකුගෙන් උදව්වක් උපකාරයක් අනුග්‍රහයක් ලැබෙන්නේ නැහැ මහා ධනස්කන්ධය තනියම පරිහරණය කරන මරණයෙන් පස්සේ සමහර විට රාජසන්තක වෙනවා සොර සතුරු පැහැරගෙන යනවා බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මෙන්න බලන්න තනියම දන් දුන්නාම තමාගේ උදව්වට කවුරුත් නැහැ උපකාරයට කවුරුත් නැහැ මිල මුදල් කෙතුවත් ඕන තරම් ලබනවා ඒක ඒ තරම් ප්‍රයෝජනවත් මදි දෙවෙනි පුද්ගලයා අත්තනා දානං න දේති පරං සමාදපේති එයත් අද අපේ ජන සමාජෙ ඉන්නවා තමන් දානමේ පින්කම් සිදු කරන්නේ නැහැ තමන් දන් දෙන්නේ නැහැ මිල මුදල් වැය කරන්නේ නැහැ ආහාර පාන වැය කරන්නේ නැහැ අනුන්ට කියනවා මේ මගේ දානයක් තියෙන දානෙට උදව් කරන්න උපකාර කරන්න අනුග්‍රහ දක්වන්න අනුන්ගේ දානයක් තමයි තමාගේ දානයක් කියලා කියන්නේ අසවල් දානයට උදව් උපකාර අනුග්‍රහ දක්වන්න කියලා කියනවා මේ කියමනක් පින්වත්නි විශාල පිනක් අනුන්ට කියන අසවල් කෙනාගේ දානයක් තියෙන එකට උදව් කරන්න බුදුරජාණන් වහන්සේ පෙන්වම් කරනවා
सो निम्बत्त निम्बत्तट्टान मेतनत्ता उपदिन भवयक पासान परिवार संपदं लबति नो भोग संपदा मेयाट दूदरु ज्ञातीन हितवतुन बहुम इन्नवा एवनाट रकियावक ने मिलमुदल ने आहार पान सोयागन्ने अमारुवे हेतु मुकद अनुंट क्यों दन देने के लिए तमन दन दूने ने मौट कैम टिकाक्वत दूने ने अनबलन दुष्टिय मौलिक करगन तमा असरन वेच्च हैटे देखाए तुंगनी पुद्गले आत अपातर तुर कैपी पेरन केने अत्तना दानं न देति परं न समाद पेति तमं दानमे पिंकम सिदु कराने ने दानमे पिंकम करना ये टकिएनो दान देन देपा वैदकने दाने इवर वेने के वितराई केला अनुंगे दानत वलक्कनो मेक बहुम भयानकाय बुद्धरजानन वाहन से पिन्नुम करनवा मेतनत्ता सो निम्बत्त निम्बत्त तहाने भोग संपदन चेव परिवार संपदन नलबते कोहे उपन्नत मिलमुदल केतुवतु यानवाहन कियन में संपत लबन्ने मने दूदरुवं ज्ञातीन हितवतुन कियन में परिवार संपत्ति अत्ते मने सिंगन बाजनेयक अरगने एहिमे अविदिन्न तमाई वन्ने एत सिंगन बाजनेट यमक हंबवेन्नेत्ने दीलने सिंगन मनुष्य कुनात लेबेन्ने तमन दीलतिब्बुत वितराय ඔය එහෙ මෙහෙ දාලා තියෙන කෑම ටිකක් අහුලගෙන තමයි කන්න බොන්න වෙන්නේ අද ඒක අපිට පේන්න තියෙනවා එතකොට බලන්න පින්නතුනි මේක මොනතරම් භයානකද කියලා යමකෝ කෑම බීම ඉඳුන් හිටුන් ටිකක් ලැබෙනවා නම් ලැබෙන්නේ පින තියෙන අය පමණයි මේ පින්නතුන්ලාට වුණත් අද ඇඳුමක් පැළඳුමක් රැකියාවක් කෑම බීමක් ඉඳීමක් නිවහනක් ලැබුණා නම් ඒ ලැබිලා තියෙන පිනක විපාකය හැමෝටම නැ ඔය පින්න තුල ඉන්දියාවේ ගියා නම් දැක ගන්න ඇති ඔය දුෂ්කර ක්‍රියාව පලාතේම පුදුමාකාර ජනතාවක් දුක් විඳින ඇඟේ ලේ කඳුලක් නැ මලානික වෙලා ඇඳුම් පැළඳුම් මාස ගානක් හොදලා නැ लंगद किट्टु एन्न बे मुकद मे कारणे परित्याग चेतनाव ने मे जीविते तंदुरुई अंदुरु तन किंदलत आवे मीट पस्से भवयक पासाम दुखम तमय इनिसा मे आहार पान टिकक तमंट लबिनव कियने के विशाल पिनक विपाकयक पिनवत ओय समहार රහතන් වහන්සේලා තිඳලා තියෙන පින්ඩපාත ගියාම දාන්නේ නැහැ හම්බ වෙන්නේ නැහැ හේතුව මොකද ආහාර පාන පුලුස්සල දැම්ම වීසි කළා ඒවා විනාශ කළා අපවිත්‍ර කළා දන් දින් වැලැක්කුවා එහි විපාකයයි පෙන්눔 කරන්න ලෝසක හාමුදුරන්ට වගේ ඒ නිසා පින්වත්නි මෙන්න මේ පරිත්‍යාග චේතනාව කියන එක හොඳට දිනු කරන්න ඕන මවට පියාට කෑම ටිකක් දුන්නත් දෑතින් මේක දෙන්න ඕන මවට පියාට ගෞරවයෙන් අපෝපස්ථාන කරන්න ඕන තුනරුවන්ට ගෞරවයෙන් අපෝපස්ථාන කරන්න ඕන එතකොට තමයි අපට මේක හොඳට ලැබෙන්නේ තමාගේ ස්වාමියාට උනත් මේ වැඩේ කරන්න කඩේට යන්න ඒ වගේ මේ වතුර ටික ගෙනත් දාන අන කරන්න බෑ අන කළොත් ලොකු පාපයක් වෙනවා අනකිරීමේ අයිතියක් භාර්යාවට නැහැ ස්වාමීහට මෙහෙම කියන්න මේ කඩේට ගිහින් ආවොත් හොඳයි බඩු ටික ගෙන ආවොත් හොඳයි ආදරෙන් සෙනෙහසෙන් කතා කරන්න පුළුවන් නීතිය පාවිච්චි කරමින් මේ දේ කරන්න මොන මෙහෙට යන්න මොන එහෙම කියන්න මෙහෙම කළොත් පාපයක් වෙනවා එහෙමනම් ස්වාමීහාටත් ආහාර පාන ටික ගෞරව ආදරෙන් දුන්නා නම් විශාල ධන සම්පත්තියකට පුණ්‍ය නිදහනයක් වෙනවා බලන්න එතකොට මේ ධර්මයේ පෙන්වන හැටි තමාගේ ජීවනෝපාය සරුසාරවන්නේ පිනෙන් පින නැත්තම් හැමදාම බඩගින්නේ ඒක තුන්වෙනි පුද්ගලයාද ඕන තරම් ඉන්නවා හතරවෙනි පුද්ගලයා අත්තනා දානං දේති පරං සමාදපේති මේ පුද්ගලයා හොඳයි
තමනුත් දන් දෙනවා තමාගේ පින්කමට හැම කෙනෙකුගේම උදව් උපකාර ලබා ගන්නවා මාන්නයක් එහෙම නැහැ උඩඟු කමක් නැහැ මං දානයක් දෙනවා කැමති කෙනෙක් උදව් උපකාර අනුග්‍රහ දක්වන්න කියලා කිව්වහම යම් යම් දේ දෙනවා නම් ඔක්කොම ඉල්ල ගන්නවා ලබා ගන්නවා ඒක තමයි අපි කරන්න ඕන සිල් සමාදන් වෙනකොට තනියම සිල් ගන්න හොඳ නැහැ තවත් තමන්ගේ දරුවන්ටත් ගෙදර අයටත් කියන්න ඕන අද සිල් ගත්තොත් හොඳ අපි සිල් ගමු ඒකත් හොඳයි භාවනාවක් කරනකොට තනියම කරන්න හොඳ නැහැ අනිත් අයටත් කියන්න ඕන ඔබ අපි කොයි කවුරුත් භාවනා කළොත් හොඳයි මෙන්න මේ කියන ලබන ත්‍රිවිධ පුණ්‍යක්‍රියා ධර්මයෝ කොයි කවුරුත් එකතු වෙලා කරනවා නම් මෙන්න එයාට ලැබෙන විපාක වාරය සෝ නිම්බත්ත නිම්බත්තඨානේ भोग संपदं चेव परिवार संपदं लभते कोहे उपन्न मे तनत्ताट लभेनवा विशाल धन संपदा दें ओय पुरातन बुद्धकाल इतिहास बलुहाम समहार सिटुवरुंट रत्तरं गोडवल पहलोन पिन मालिगा पहलोन पुण्य विपाके वर्तमानित भवन बलन खनिज संपत् पहल वेनो मेनिक संपत् पहल वेनो जलज संपत् पहल नेव तमंग पिन एक नवत्ता नबे ए तमय यर तमनो दंदेला बहोदने एकतु करवागन दंदुन निसा मे उदार धन संपतय परिवार संपतय देखम लबेनो लबेन दरो टिकत बहुम होंदय लबेन कल्याण मित्रोत् होंदय समान अदास प्रवतुम ओको गेम तीयन इतोर बलान मे पुद्गलया तमय लोकी हुदम ओय दिव्य लोकी वासे करन दिव्य पुत्रे या मनुष्य लोकी हिटपो इताम असरन मनुष्य मेयागे गेलागेन तमय दंसलगट हरिलयान तिबेन मिनिस्ट्र विलहाना दंसलट कोयन देयान केले उहाम මෙතුමා අත දිග ඇරලා කියනවා මේ පාරෙන් යන්න යන්න පුළුවන් බලන්න පින්වත්නි අනුන්ගේ දන්සලට යන්න පාරප පෙන්න පාර පෙන්නපු දෑත අද දිව්‍ය ලෝකයේ වාසය කරන මේ දිව්‍ය රාජ්‍ය අත දිග කරලා යමක් හිතුවොත් ඒ වස්තු පහළ වෙනවා බලන්න මොන තරම් පිනක් මට මාලිගාවක් ලැබේවා කියලා අත දිග කළොත් අර දිව්‍ය පුත්‍රයාට මාලිගාවක් ලැබෙනවා. ඒ වගේ මේ මේ සම්පත් මට ලැබේවා කියලා හිතලා අත දිග කළොත් ලැබෙනවා. ඒතොර බලන්න දන්සලට යන පාර පෙන්නපු පිනෙන් ඒතරම් වස්තු ලැබෙනවා නම් දන්සල හිමිකාරයාට මොනතරම් සම්පතක් ලැබෙන්න ඕනද? එච්චර ප්‍රබලයි. ඒවා කරන්න ඕන ක්‍රමයක් තියෙනවා. ඕනෑම තේපාවට කළොත් වැඩක් නැහැ සද්ධාවෙන් ගෞරවයෙන් තුනුරුවන් කෙරේ විශ්වාසයෙන් ඒ පින්කම කරන්න ඕන. දැන් මේ දේශනාව අහගෙන හිටිය ධර්ම ශාලාවේ ඊතාත්ම අසරණ මිනිසෙක් ජීවත් වෙන්නේ අමාරුවෙන් ගයක් දොරක් නැහැ. වාසනාවකට මෙන් එදා බණ ටික හන්ද ඇවිල්ලා හිටියා. මේ බණ අහලා සියලු දෙනාම ඉවත් වෙලා ගියාම බුදුරජාණන් වහන්සේ ළඟට කිට්ටු වුණා. කිට්ටුවෙලා කියනවා ස්වාමීනි හෙට මගේ දානෙට වඩෙන්න ඕන මේක පුදුම ආරාධනාවක් ගයක් නැ මිල මුදලක් නැ ආහාර පාන දානෙට අවශ්‍ය දේ මුකුත් නැ නමුත් දානෙට ආරාධනා කළා බුදුරජාණන් වහන්සේ මේක පිළිගත්තා හොඳයි උපාසකතුමනි ඒ දානෙට මහා සංඝයා වහන්සේත් එක්ක අපි වඩිනවා මෙයා මොකද කළේ හැම ගෙදරකටම ගියා හැම වෙළඳසැලකටම ගියා ගිහිල්ලා කිව්වා මම හෙට දානයක් දෙනවා හැමෝම උදව් උපකාර කරන්න ඕන ඉලන්දාරෙන්ට තරුණ ළමයින්ට කිව්වා ඔබලා දානශාලාව හදන්න ඕන දැන් මේ දානයේ සමහර ප්‍රශ්නවලට 19 25 නමට දානෙ දෙන්න බාරගත්තා ඒගොල්ලෝ කිව්වා දානේ හදාගෙන ඉන්න එපා ඒ බඩු බාහිරාදී බාර දෙන්න සවල් තැනට මේක එක තැනක හදන්න ඕන
මෙතුමාගේ ඔක්කොම කරලා ඒ ගමේ ඒ රටේ ඉන්න ප්‍රධානියා ළඟටත් ගියා. එයාටත් ගිහිල්ලා කිව්ව මං හෙට විශාල දානයක් දෙනවා. ඒක මතක් කරලා යන්නයි මේ ආවේ. එතනට ගියාම ඒ සිටුවරයා බනින්න පටන් ගත්තා මේ දුගී දුප්පත් අය කොහොමද දානේ දෙන්න කියලා බනින්න පටන් ගත්තා. මේම බැනලා බොහෝම ස්වල්ප දෙයක් දුන්න මේකත් එනන් දානෙට ගන්න කියලා. ඒ ටිකත් ගෙනල්ලා දානේ කටයුතු සම්පූර්ණ කරලා ආසන පනවලා සුදු පාවද එලලා සියලුම වතාවත් සම්පූර්ණ කරලා නිමාවටපත් වුණා. බුදුරජාණන් වහන්සේට ගිහිලා ආරාධනා කළා මුන්නහන්සේ ඇතුළු මහා සංඝයා වහන්සේ වැඩලා අර తాවකාලිකව හදපු දානශාලාවට වැඩියා. දාන පිළිගන්නල වතාවත් කරලා අන්තිමේදී බොහෝම ලස්සන කතාවක් කිව්වා. අද මේ දානේ ස්වාමීනි මගේ දානයක් නන් නෙමෙයි. මේ හැම දෙනාම උදා උපකාර අනුග්‍රහ දැක්කවා. ඒ හැම දෙනාට මේ පින් බලයෙන් අමහා මහ නිවන් සම්පත්ම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා පින් දුන්නා. අන්න අවසානයේ उत्तर सिटर सामिल अने मीतर वटिना दाने मट उद उपकार पुलवंकम तीर्दीकर बेरेवना कियला सामिल सिटर की अरे दुगी मनुष्य सिटर मंगे मुखटद मगे निमी बुद्रजान वहन सेट वेल सामवगा गील क्यूवा ස්වාමිනේ මේ පින්කමට මම බොහෝම ස්වල්පයයි දුන්නේ මට පිනක් නොලැබෙන වැති නමුත් මේ පින්කම දැක්කහම මට හිතුණ මීට වඩා දෙයක් දුන්නා නම් හොඳයි කියලා අන්න ඒ වේලාවේ තමයි දහස් සංඛ්‍යාත ජනතාවක් අමතමින් මේ විසිතුරු දේශනාව ලෞතර බුදුරජාණන් වහන්සේ පැවැත්වුවා माप्पमन्येत पुण्यस्स नमन्तं आगमिष्यति उदबिन्दु निपातेन उदकुम्भोऽपि पूरति पूरति धीरो पुण्यस्स तोकतोकम्पि आचिनं एक तमाई यदा बुद्रजानन वहंसे धर्मदेशनावे मातृकाव बहुम लस्सन अदहस पिन्वत्नि मेकिंग इदिरिपत् करनु देन सिटुवरया दान वस्तुन अतट बहुम स्वल्पयक् अरगन तमै दीला तिबुणे बुद्रजानन वहंसे वदारनवा माप्प मन्येत पुण्यस्स मे पिन कियन एक कुडा किला हितन्नेपा उबगे ओय दान वस्तु वलटवत् मे दानमान उपस्थान वलटवत् निमे पिनकियान्ने पिनकियान्ने तमंगे हिते पहलवेन पिरिसुदु चेतनावट मे दानमे पिंकम वेलावे तम तमंगे सिते पिरिसुदु चेतनावा खटगनु लबुवानं अन्न एकटई पिन कियला कियान्ने ඒ පින්කම වෙලාවේ අපිරිසුදු චේතනාවක් හටගත්තනම් ඒකට කියනවා අකුසල කර්ම. පින්කම කරන්න ගිහිල්ලත් පව් රැස් කරගන්න. ඊළඟට මාප්ප මන්නේත පුඤ්ඤස්මී පින්කම අනේ මට විපාක නොලැබේ. එහෙම හිතන්න එපා. තමාට පුළුවන්කම තියෙන ඉදිකටුවක් පෙරහනක් බත් හැන්දක් වගේ දෙයක්ද පූජා කරන්න හොඳටම ඇති. හැබැයි ඒ පූජාව කරන්න ඕන බොහොම ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් නුවණින් ඕන පින්කම කරන්න. ඒ පුණ්‍ය කර්මයෙන් ලැබෙන විපාකේ බොහොම බල සම්පන්නයි. නමන්තං ආගමිස්සති. තමන්ටත් හිතෙන්න පුණ අනේ අනිත් අය නම් විශාල දානමය පින්කම් කරන අනේ මට කරගන්න විදියක් නැහැ. එහෙම හිතන්න එපා. තම තමාගේ ශක්ති ප්‍රමාණයෙන් පින්කම් කරගත්තාම ඒ ශක්ති ප්‍රමාණය සිදු කරගත්ත පින නුවණින් කරගත්තා මේ විපාක ලැබෙනවා. ඒ තරම් ප්‍රබලයි. ඔය පළතුරු පූජාවක් කරගත්ත තරුණ ළමයෙකුට පුරාකල්ප ලක්ෂයක් අනුසස් ලැබිලා තිබුණා. ඒතර බලන්න කුඩා පූජාව පහන් පහක් පූජා කරගත්ත
භික්ෂුණීන් වහන්සේ නමකට ඒත් කල්ප ලක්ෂයක් අනුසස් ලැබුණ බලන්න පූජාව කුඩයි ආනිසංස ප්‍රබලයි වැටකෙයියා මල් පූජාවක් කරගත්ත තරුණයෙකුටත් කල්ප ලක්ෂයක් අනුසස් ලැබිලා තිබුණා ඒ වගේ අද මේ මෙතන තියෙන මල් පූජාව ප්‍රතිමා පූජාවන් දැස බලලා අනේ සාදු කියලා හිත පහදවා ගත්තා නම් ඒ පුණ්‍ය කර්මයක් අති දීර්ඝ කාලයක් අපට සප විපාක පිණිස පවතිනවා එහෙනම් පින්නතුනි මේ හැම දෙයකටම ප්‍රධාන හිත හිත නරක් වුණොත් නම් අනේ මේ එක දෙයකින්වත් වැඩක් නැහැ ඒ නිසා කුඩා මහත් උභාප හැම දෙනාම හිත සංවර කරගෙන ඕන මේ හැම දෙයක්ම සිද්ධ කරගන්න එහෙම සිදු කරගනු ලැබෙන පිනෙන් අති විශාල ආනිසංසයක් ලැබෙනවා දැන් කියනවා තමන් මගේ අම්මා මරණ මගේ අම්මාගේ දානමේ පින්කම දැන් ව්‍යවහාර කරනවා ටිකක් හිතලා බලන්න මගේ අම්මා මරුණා මගේ අම්මාගේ තුන් මාසේ දානි හොඳයි මේක යථාර්ථයෙන් කල්පනා කරලා බලනකොට පින්වතුනි මගේ 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 අම්මා කියා පාවිච්චි කරපු නිසා මෙතන තණ්හාව තිබෙන මගේ අම්මාගේ දානේ හොඳයි දානෙන් නම් පිනක් සිද්ධ වෙනවා අපේ ව්‍යවහාර කරන්නේ මගේ අම්මා කියලා කුසලං ධම්මං පටිච්ච අකුසලා ධම්මා උප්පජ්ජය හේතුපච්චය අන්න බලන්න කුසල ධර්ම රැස් කරගන්න ගිහිල්ලා අකුසලොත් රැස් වෙනවා ඇයි මගේ මගේ කියා මේ පාවිච්චි කළේ අපේ මෞතුමිය නැතුණ අයතුමියගේ දානි අන්න හොඳයි එතකොට එතන මගේ කියන තණ්හාව නැහැ මගේ පියා නැතුණ පියාගේ දාන එතන මාන්නය පියා නිසා තණ්හාව නෙමෙයි මාන්නය හටගන්නේ එතනත් එහෙමයි කුසලං ධම්මං පටිච්ච අකුසලා ධම්මා උප්පජ්ජේ තුන් මාසේ පින්කම කරන්නගේ විශාල පිනක් ඒ අතරතුර මේ අකුසලොත් රැස් වුණා එතන බුදුරජාණන් වහන්සේ පෙන බලන බොහොම සියුම් තැන් ඉතාම සියුම් තමන් හිතෙන්න පුළුවන් නේ මගේ අම්මා කියලා කියලා දාන දෙන්න ගිහිල්ලත් අකුසලයක් රැස් වුණා නේ හිතෙන්න පුළුවන් වචනාර්ථය හොඳට බලන්න ඕනෑම කෙනෙක් මගේ මගේ කියලා ගත්තොත් එතන තියෙන උපාදාන උපාදාන කියන්නේ අකුසල පාක්ෂික ධර්මතාවය ඒ වාගේ සියුම් තැන් පිළිබඳව පවා අපි දැන තේරුම් කර ගැනීම ඉතාමත්ම වටිනවා පින්වත් ඊළඟට මේ කරගනු ලබන පින්කම් මවට සැලකීම පියාට සැලකීම තුනුරුවන් වන්දනාව දාන සීල භාවන මේ පින්කම් කළාම තමන් ළඟ තියෙනවා අනුගාමික නිධානයක් පින්වත් ඒක මොන තරම් පෙරෙව්වත් පිරෙන්නේ උද බින්දු නිපාතේන උදුකුම්භෝපි පූරති වතුර බින්දුව බින්දුව වැටෙන තැනක ජල බඳුනක් තිබුවාම ජල බඳුන පිරීතර යනවා පූරති දීරෝ පුඤ්ඤස්ස තෝකතෝ කම්පියාචන අර ඥානවන්ත බෞද්ධයා හැකිපමණින් පින්දහම් කරගෙන අර අනුගාමික නිධානය පුරව ගන්න ඒ අනුගාමික නිධානය තියෙන කෙනාට කෑම බීම ලැබෙනවා ඇඳුම් පැළඳුම් ලැබෙනවා යාන වාහන ලැබෙනවා ගෙවල් දොරවල් ලැබෙනවා ඉඳුම් හිටුන් ලැබෙනවා හොඳ මව්පියෝ ලැබෙනවා දූ දරුවන් ඥාතීන් ලැබෙනවා කරන කෙන රැකී ආරක්ෂා වෙළඳාම හද යනවා මේ සෑම දෙයක්ම සාරතක වන්නේ මේ දෙවියෝ දෙනව නෙමේ මව්පියෝන් දෙනව නෙමේ තමා ළඟ තිබෙන පුණ්‍ය නිධානයේ විපාක වශයෙන් හම්බ වෙන්නේ පින නැත්නම් දෙමව්පියන්ගෙන්වත් දෙයක් තමන්ට හම්බ වෙන්නේ නැහැ. ඔව් මේ දරුවට දෙන්න එපා. මේ අකීකරු. අසමනාට දෙන්නන්න බලන්න. එහෙමනම් තමාට දෙමව්පියන්ගෙන් හරි යමක් ලැබුණොත් ලැබෙන්නේ පිනටයි. ඉමේ වාසනාවට යමක් ලැබුණොත් ලැබෙන්නේ පිනටයි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාරනවා මේ හොඳ මිනිස් ජීවිතයක් ලබාගත් හැමෝම පිනට දාමට සාසනයට ලැබිව කටයුතු කරන්න කියන උපදේශය දේශනා කළා. මේ දේශනාව අවසන් වෙනකොට සිටුවරයත්
දානමේ පින්කමේ සංවිධායකතුමන් රැස්ව සිටි අති විශාල ජනතාවෙන් විශාල පිරිසකුත් පින් ඇත්තෝ මාර්ගඵල පිළිවෙලින් අමහමහා නිර්වාණ සම්පත්‍ය අවබෝධ කළා මේ නිර්වාණ සම්පත්‍ය අවබෝධ කරගත් නිසා ඒ හැමදෙනාටම මේ මහා දානමේ පින්කම ශ්‍රේෂ්ඨතම පින්කමක් බවට පින්වත්පත් වුණා ඔන්න බලන්න එතකොට මේ පුණ්‍ය කර්මයේ කියන එක මොනතරම් අගනේද කියලා පින්කමක් කරන අවස්ථාවේ අනේ මම මහා පින්කම් කළා ඒ පින්කම් කරපු ආකාරයේ හිතලා බලන්න ඕන හිත පිරිසුදු නම් හොඳයි හිතේ තණ්හා තරහ වෛර ක්‍රෝධ මාළුව උඩගුකම් නැත්නම් අන්න ඒ පින්කම තමයි හොඳ දැන් මේ වේලාවේ කවුරුත් සීලේක පිහිටාගෙන තුනුරුවන් සරණ ගිහිල්ලා මෛත්‍රී භාවනාවකුත් කරගෙන මේ ලෝකීයතම විසුරුවාහරින ධර්මදේශනාවකුත් අහනවා දැන් බලන්න මේ වේලාවේ මොනතරම් පුණ්‍ය සම්පත්තියක් තමන්ගේ හිතේ පහළ වුණාද කියලා හිතලා බලන්න ඒවා අපි දෙව්ලෝ යන්නවත් බඹලෝ යන්නවත් සක්විත රජකම් ලබන්නවත් හිතාගෙන මේ පින් කළා නෙමේ අපිට මෙලව පරලව සුභසත සැලසিলা අමා මහ නිවන් සම්පත් සාක්ෂාත් කරන්න ලැබේවා කියන පරම පවිත්‍ර චේතනාවෙන් මේව කරන්නේ අනාගතේ නිවන් සුවපතා පින් කරන්න ලැබේ කියලා හිතන්නත් එපා අතීතයේ නිවන් සුවපතා පින් කරගත්තාය කියලා හිතන්නත් එපා මොකද බුද්ධ ශාසනයක් ලැබිලා නැහැ අද මේ මහත්තුරුන්ට මේ දරුවන්ට මේ මව්වරුන්ට මේ සිල්මෑණියන් වහන්සේලාට ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ ශාසනය ලැබුණේ තමාගේ පිනටමයි ඕන තරම් පින් කරන්න පුළුවන් ඒ වුණත් පිනට දාමට ලැබි බොහෝම ස්වල්ප දෙනයි අනේ මට වැඩි වැඩ වැඩි කරන්න වෙලාවක් නැහැ විවේකයක් නැහැ රාජකාරී කටයුතු වැඩි ඔය දේ කියමින් තමයි ඉන්නේ පින්නතුනි ඒ වැඩ රාජකාරී අධිකකම කොයි කාටත් තියෙනවා වැඩට යන ගමන් තොනරුවන්ගේ ගුණ හිතන්න පුළුවන් බස් රථේ යන ගමන් තොනරුවන්ගේ ගුණ හිතන්න පුළුවන් වෙළඳසැලට යන ගමන් තොනරුවන්ගේ ගුණ හිතන්න පුළුවන් එහෙනම් බලන්න වෙලාවක් නැහැ කිව්ව පින් කරගන්න යන යන ගමන් හිදීදී කලේ මොනවාද උදාර පින්කම් මෛත්‍රී භාවනා පුළුවන් තුනුරුවන්ගේ ගුණ පුළු යටත් පිරිසෙන් ඉතිබිසෝ ගාතාවවත් කියමින් යෑමෙන් පුරුදු කරගන්නවා නම් විශාල පිනක් එහෙම සිදු කරගනු ලබන අතර මෛත්‍රියක් දිනු කරගන්න ඕන සියලු සත්වයෝ සුවපත් වේවා සියලු සත්වයෝ සුවපත් වේවා කියන වගන්තියවත් හිතමින් යෑමෙන් කරගන්න ඔය අතරත තියෙනවා පින්වත්නි ලෝකේ උසස්ම පින්කමකුත් සියලු සංස්කාරයෝ අනිත්‍යයි දුක්ඛයි අනාත්ම මේක තමයි ලෝකේ තියෙන ඉහෙළම ප්‍රථම පින්කම තමන් කල්පනා කරගන්න ඕන මගේ ශරීරයත් අනුන්ගේ ශරීරත් මේ ගෙවල් දොරවලුත් මේ ලෝකයත් ඉරාඳ තාරකා වළුනුත් අනන්ත ලෝක ධාතුනුත් विनाश विवि यनवा ए निशा नित्यय दुख यनात्मय मेक कल्पना कला नम मीट वना बनगतु पिंकमक लोके किसिम तनक ने पिनवा कोहे उपन्नत मे पिंकम करगतु केना महा बुद्धिमति एक वचने एक वतावय कियन एम धर्मे हुदयट मतक तियागन मेन्न मे करुणु कारणावं हुदयट तेरुम अरगन तुनुरुवन सरण गिहिल्ला बन भावना करगन තමන්ගේ ජීවිතයේද පුලුවන් තරම් පුණ්‍ය සම්පatti ඒක රාශි කරගෙන මෙලවත් හදාගෙන පරලවත් හදාගෙන එකටම පාදමේ ධර්ම සපුරාගෙන ඔබ අප හැමෝටම මේ පින්කමේ ආනිසංස බලයෙන් අමහා මහ නිවන් සම්පත්ම ලැබේවා ලැබේවා